පොට්ටුව කියන එක මේ රටට ගෙන ආපු පොඩි විනයක්. පවුලක පැවැත්ම වෙනුවෙන් නෙමේ පොට්ටුව කියන එක හැදුවේ. පවුල කියන විදියට දන ගහන්නේ නැත්තම් පවුලේ කුලී හේවායක් කැටිට ඉන්න බෑ. පක්ෂෙත් ඉවර කරා, පවුලත් ඉවර කරා, රටත් ඉවර කරා, අපිවත් ඉවර කරන්න හැදුවා අපි නම් දෙයනේ කියලා මිනිස්සු ඉඳ බේරුණා. අදටත් බිලියනයක් ආදායම මාසික. ඊට පස්සේ මේ නල පද්ධතිය තෙල් ගොඩ බාන විශාල විදේශ විනිමයක් ඩෙමරේජ් හැටියට ගෙවන්න වෙලා තියෙන වර්තමාන ජනාධිපතිවරයා තමයි සියල්ලට හරහට හිටියේ මොහොතේ. තෙල් ගේනකොට ප්‍රීමියම් එක 1.56ක්. අද කීයද? අද ප්‍රීමියම් එක ඩොලර් 30ක්. මේ ඩොලර් 30 බර පැටවෙන කාටද මිනිස්සු? මුතෙන් දැනටත් ඒ සිදුවීම සිද්ධ මේ මොහොතේ. මිනිස්සු මෙච්චර පෝලිං වල මැරෙද්දි මේ මොහොතේ කොළඹ වරායේ දුන්නේ අක්කර 3ක් දුන්නේ මේ US ඩොලර් මිලියන 750ක්. ඒක ඒ ආයෝජනේ වුණා නම් අර මේ රටේ ප්‍රශ්න භාගයක් කියලා. ඇයි ආණ්ඩුව හදාගන්න බැරුණේ ඔබතුමාලට? ඒ ජනාධිපතිවරයා කිසි කෙනෙකුට හොංකන් දීපු ජනාධිපතිවරයෙක් නෙමෙයි. උද්දච්චකම. අනිත් එක කියන්න වෙනවා අකමැත්තෙන් වුණත් මෝඩකම. තෙල් හිගයක් බරපතල විදිහට. මේ ප්‍රශ්නය විසඳෙයිද, විසඳන්න පුළුවන්ද, විසඳෙන දවසක් කාලයක් පේන තෙක්මානෙකවත් තියෙනවද? අයිබුවන්. ලංකාවේ සක්‍රියම වීඩියෝ නාලිකාව Nai FM සමගින් ඔබ එකතු වෙන්න. Nai FM Political Hub තුළින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වටපිටාවේ මේ කාලවකවානුවේ සිදුවන දේශපාලනික විපර්යාසයන් හැලහැප්පීම් පිළිබඳව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වසර ගණනාවක් තිස්සේ විවිධ රජයන්වල ප්‍රබල අමාත්‍යධුරයන්, කැබිනට් අමාත්‍යධුරයන් රැසක් දරපු වර්තමාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සමගින්. අයිබන් මන්ත්‍රීතුමා. අයිබන්. ඔබතුමා මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද? හරියට කියනවා නම් ජනතාවගේ මන්ත්‍රීවරයෙක්. මොකද අද රටේ දේශපාලනය බොහොම ව්‍යාකූලයි. පාර්ලිමේන්තුවත් බොහොම ව්‍යාකූලයි විකෘති. ඒ තුළ අපේ පරම යුතුකම සහ වගකීම හැටියට අපි දකින්නේ අපිව පත් කරපු ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරන එක. ඒ වෙනුවෙන් මම මේ මොහොතේ පෙනී සිටිනවා. දැනට ඔබ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට? ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මගේ දැන මේ පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලම ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරයෙක්. ඔබතුමාගේ අදහසක් නැද්ද මේ පත්තුන රජයේ හොඳ නරක බලලා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියලා අසුන් ගැනීමක් කරා? නෑ, මේමයි ඇත්තටම මේ මොහොතේ අපිට තියෙන්නේ. දේශපාලනය කරනවටත් වඩා රට තත්ත්වපත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ ගැනීමට දායක වෙන එක. අද මේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය, ඒ තුලින් මතුවෙච්ච සමාජීය ප්‍රශ්න, ඒ තුලින් ඇති වෙන්න තියෙන ප්‍රශ්න සියල්ලට මුල දේශපාලන විකෘතිය, දේශපාලනය. හැබැයි මේ දේශපාලන වෙනස්කම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ගේන්න කලින් ආර්ථික ප්‍රශ්නයට කඩිනමෙන් විසඳුමක් ලබා දීම අපි හැම දෙනාගේම වගකීමක්. එහෙම නැත්නම් අපිට අනාගතයක් නැති වෙයි. ඒ නිසා ඒ වෙනුවෙන් උත්සාහ කරන, විනිවිද පෙනෙන, ඒ වගේම අව්‍යාජ උත්සාහයන් සමග එකතු වීමට මගේ කිසිම ප්‍රශ්නයක්. ඔබතුමා කලින් දරපු ඔබතුමාගේ ප්‍රතිපත්තියම ඔබතුමා දැනටත් කටයුතු කරමින් ඉන්නේ? පැහැදිලිවම මම දිගටම ජනතාවත් එක්ක මේ රට ගොඩනැගීමට වෙනුවෙන් කැපවෙච්ච ප්‍රතිපත්තියක හිටියේ. එතන මම එදත් හිටියේ අදත්. විශේෂයෙන්ම අපි දකිනවා මේ අර්බුදයේ කාලයක් තිස්සේ පැවතුණා. අවුරුද්දක් විතර තිස්සේ මේ ජනතා විරෝධය පසුගිය රජයට එල්ල වුණා. මේ උච්චතම අවස්ථාවෙන්නේ පසුගිය මැයි 9 වෙනිදා මේ ගෝල්ෆේ සරංගලයට පහර දීම හරහා සිද්ධ වෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු ගණනාවකගේ නිවාසවලට හානි කරමින් විශාල කලබගෑනියක් සිද්ධ වෙනවා. ඒ ඔස්සේ ඔබතුමාටත්, ඔබතුමාගේ නිවාසයටත් හානි සිද්ධ වෙනවා. ඇයි මෙහෙම තැනකට ලංකාවේ දේශපාලනය සහ සමාජය තල්ලු වුණේ? මට හිතෙන්නේ ජනතාවට තියෙන ආර්ථික ප්‍රශ්න දරා ගැනීමට නොහැකි වීම තුළ, ඒ තුළින් ඇතිවෙච්ච ඒ පීඩනය මැඩපවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන විසඳුම් රජයට ජනාධිපතිවරයාට දෙන්න අපෝසත් වීම තුළින් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය තුළ ඒ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලපු, සාධාරණත්වය ඉල්ලපු අහිංසක ජනතාව අතරට එකතු වෙච්ච යම් යම් දුෂ්ට දේශපාලන අරමුණු තියෙන අතලොස්සක් හින්දා තමයි ඒ තත්ත්වය ඇති වුණේ. එහෙම නැත්නම් අරගලය ආරම්භ කරපු සහ අරගලයේ බහුතරයක බලාපොරොත්තු වුණේ
රටට තමන්ට තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම. දැන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙක් කියන්නේ මේ අරගලයේ මෙහෙවන්නේ ත්‍රස්තවාදීන් අන්තවාදීන් කියන කාරණාව. සියලුම දෙනා අන්තවාදීන් ගොන්නට දාලා තමයි කතා කරන්නේ. ඔබතුමාගේ අදහස කොහොමද? මට ඒකට එකඟ වෙන්න බෑ. ජනතාවගේ දේශපාලනඥයෙක් හැටියට ජනතාව හිතන දේ තේරෙන ජනතාවට තියෙන ප්‍රශ්න තුල ඇතිවෙච්ච පීඩනය තේරෙන කෙනෙක් හැටියට මට ඒකට එකඟ වෙන්න බෑ. මේ කණ්ඩායමේ අනිවාර්යයෙන්ම අන්තවාදී නැත්තේ නෑ ඉන්නවා. මේ කණ්ඩායමේ නීති විරෝධී කටයුතු කරන්න උත්සුක වෙන කණ්ඩායම් ඉන්නවා. ඒ මම නැහැ කියන්නේ නෑ. හැබැයි බහුතරයක් ඒ ගොඩට අයිති වෙන්නේ නෑ. මේ රටේ අද අපි දන්නවා උඩ ඉඳන් පහළට හැම කෙනෙකුටම ආර්ථික ප්‍රශ්නයක්. අද කුඩා දරුවට පාසල් යන්න නෑ. විශ්වවිද්‍යාල දරුවට විශ්වවිද්‍යාලය යන්න බෑ. රැකියාගත වෙන්න බලාගෙන ඉන්න තරුණයට රැකියාවක් නෑ. ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනාට ව්‍යාපාරයක් කරන්න බෑ. ඔබතුමාලා දන්නවා ඇති දැන් මේ බොන්ඩ් එකක පොලි ප්‍රතිශතය 31%. එතකොට ණයක් ගන්න වෙන්නේ ණය දෙන්න වෙන්නේ 35-36%. ඒ ගානට ණයක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ. ඒ වගේම ව්‍යාපාර කරන කට්ටියට ඒ ගත්ත ණය 108ට ගත්ත ණය 138ට පොලි ගෙවන්න ගියාම 36-37%ට ව්‍යාපාර කරගන්න බෑ. අමුද්‍රව්‍ය නැහැ. හැම අතින්ම දැන් මේ පහුගිය කාලේ කාරණා හොයනකොට දැන් අද වෙනකොට විදුලි බලය භාවිතා කිරීම සමාන වෙන්නේ 2010 භාවිතයට. අපි ආපස්සට ගිහිල්ලා අවුරුදු 12කට කලින් තිබිච්ච ප්‍රමාණයයි. කර්මාන්ත වැඩ කරන්නේ නැහැ. රැකියා නැති වෙලා ඉතුලින් විශාල ව්‍යාකූලයක්. මේ මොනවාද ඉන්ධන පරිභෝජනය. මේ ජනවාරි මාසේ තිබිච්ච පරිභෝජනය එක සංසන්දනය කොට ඒකෙන් තුනෙන් එකක් දැනට පාවිච්චි ජනවාරි මාසෙ. ඊට කලින් ජනවාරි මාසෙ කියන්නේ එච්චර හොඳ කාලයක් නෙමෙයි. අර්බුදේ පටන් ගැනීම. ඔව් අර්බුදේ පටන් ගන්නගෙන එතකොට. ඒ හින්දා ඒකෙන් තේරෙන්නේ මොකද්ද? අපේ ආර්ථිකය විශාල ප්‍රශ්නයකට මතුවෙලා තියෙනවා. ඉතින් මෙන්න මේවට විසඳුම් නැතිකොට සංචාරක කර්මාන්තයේ ඉතාම හොඳින් ජීවත් වෙච්ච මිනිස්සු අද වැලේ වැල් නැතුව යන තැන් නැතුව ඉන්නේ. ඉතින් ඒවට විසඳුම් හොයන මගක් දකින්නේ නැතිකොට කිසිඳු දැන් අපේ මේ රටේ ලංකාවේ මිනිස්සු අසාධාරණයි කියන්න බෑ. අවුරුදු 30ක් ත්‍රස්තවාදය නැති කරන්න සටන් කරා. අවුරුදු 30ක් ඒ ගෙනියපු සටනට හැම රජයකටම මිනිස්සු සහයෝගය දුන්නා. කැපකිරීම කරා. කැපකිරීම කරමින් සහයෝගය දුන්නා. මිනිසුන්ට විශ්වාසයක් තිබුණා. ඒ රාජ්‍ය නායකයෝ රටේ ත්‍රස්තවාදය තුරන් කරන්න කටයුතු කරයි කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආහම මිනිසුන්ට විශ්වාසය නැති වුණා. ඔබ දකින්නේ විශ්වාසය නැතිවීමට හේතුණු කාරණා මොකක්ද? එතුමාගේ එක උද්දච්චකම. අනිත් එක කියන්න වෙනවා අකමැත්තෙන් උනත් මෝඩකම. මේ දෙක කැටි කරගත්තට පස්සේ අහුන්カン දෙන්න අකමැති වුණාම දන්න කෙනෙක්ගෙන් අහන්න අකමැති වුණාම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් මේකේ ප්‍රධානම සාධකයක් එතුමා. ඒ හින්දා ඇතිවෙච්ච විනාශයක් තමයි මේ මං කියන්නේ. සියලු විනාශය මේ අවුරුදු දෙකේ ඇති වුණා කියලා කියන්න බෑ. අපේ අවුරුදු 75 තිස්සේ අපේ රටේ විවිධ රජයන් කරපු වැරදි තියෙනවා. හොඳ වගේම 75 තිස්සේ හැමදේම හැම කරපු හැමදේම වැරදි නෑ. 75 තිස්සේ හැමදේම වැරදි නම් මේ රටේ ලිටරසි රේට් එක මෙච්චර ඉහළට යන්නේ නෑ ලෝකේ දියුණු රටවල් එක්ක. සාක්ෂරතාවය මේ රටේ සෞඛ්‍ය මේ පිළිබඳ ඉන්ඩිකේටර්ස් වලින් ඉහළම මට්ටමේ ලෝකේ ඉහළම මට්ටමට අපි යන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. සාධනීය බොහෝ කාරණා තියෙනවා. නමුත් ප්‍රධානම දේ තමයි අපි නිදහස ලබන විට ආර්ථිකයක් හැටියට ආසියාවේ දෙවෙනි උනේ ජපානයට විතරයි. හැබැයි ඉන්පසුව අපි අපේ පරිභෝජනය අපේ ආදායමට වඩා වැඩි වුණා. ඒක ගණන් ගත්තේ නැහැ. එක්තරා අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ මේ ආර්ථික විද්‍යාඥයෙක් ලංකාව ගැන අදහස් පළ කරලා කරනකොට කියනවා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය එයා දකින්නේ ගහ හිටවන්න කලින් පැලේ හිටවන්න කලින් ඒකේ තියෙන ගෙඩි කන වර්ගයේ ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනියන්න කියලා. එච්චරට දුරදැක්මක් නැති
වැඩපිළිවෙලක් තමයි මේ 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 මෙතුමිය කියන්නේ මේ මීට දශක ගණනකට කලින්. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තමයි අපේ රට ගෙනිච්ච. අපනායන විවිධාංගකරණය කියන එක ගැන හිතුවේ නැහැ. මේ දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇමතිවරු පත් කරලා හිටියා මේ හැමෝම. ඒ දැනෙත්. අරමුණක් තිබුණේ නැහැනේ. ඒ වගේ දූෂණය වංචාව. දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තය ලංකාවට අඳුන්වලා දුන්නාට පස්සේ කැපිපෙමන වෙනන අපනායන භාණ්ඩයක් අපි හඳුනාගෙන නැහැ. අදටත් බිලියන 8 ආදායම මාසික එන් මිලියන 500ක් ලැබෙන්නේ ඇඟලුම් වලින්. ඉතින් එහෙම කිසිම අරමුණක් නැතුව ණය ගත්තේ මොනවටද? ඉන් පසුව ණය ගත්තා විශාල ලෙස ණය ගත්තා. ඒ ණයකත් ගත්තේ පාරවල් හදන්න මෙහෙම නැත්තම් මේ මේ වරාය හදන්න ගුවන් තොටුපළ හදන්න ඒ ණය කිසිම විටක පාවිච්චි කරේ නැහැ ආර්ථිකමය වශයෙන් ආදායමක් ලබන්න උත්පාදනයක් කරගන්න හැකි වෙන අපරායන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. අඩුම තරමේ අපේ අවුරුදු 52ක් පරණ රිෆයිනරි එක මේ බිලියන 1.1ක් තිබුණා නම් අපට මේ වැඩි දියුණු කළා මේ නවීන තාක්ෂණය හඳුනා දෙන්න තිබුණා. එහෙම කරන්න ගත්තේ මේ ප්‍රශ්න භාගයක් අපිට නැහැ. ඒව කරන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ මේ නල පද්ධතිය තෙල් ගොඩ බාන විශාල විදේශ විනිමයක් ඩෙමරේජ් හැටියට ගෙවන්න වෙලා තියෙන ගොඩ බාන කල්යනේ. ඔබ කණජ තෙල් අමාත්‍යවරයා සිටියේදී උත්සාහ ගන්නවා මේ මන්නාරම්ගෙන් තෙල් ලබා ගැනීම සහ තෙල් ටැංකිය සංකීර්ණය අලුත් වැඩියක් කරන්න. කොතනද ඒක හේතුව? ඇත්තටම ඒක නම් බග කියන්න වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා තමයි සියල්ලට හරහාට හිටියේ මොහොතේ. මට ඒක පැහැදිලිව කියන්න වෙනවා. එතුමා මට ඊයේ කතාවේ කිව්වා මේ තෙල් ටැංකිය සංකීර්ණය තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. මේක සංකීර්ණ කරන්න දුන්නේ නැහැ කියලා. මම කැබිනට් පත්‍රිකාව දැම්මා. එයි මගේ කැබිනට් පත්‍රිකාවේ ඉතාම පැහැදිලිව එන් තෙල් ටැංකිය ප්‍රමාණයක් විදුලි මේ CPC එක කණිත නීතිගත් සංස්ථාවේ මුදල් වලින් සංවර්ධනය කරන්න අවශ්‍ය කරන මුදල් වෙන් කළ තාක්ෂණය ලබාගෙන සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉතුරු කොටසක් ඉන්දියාවත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් කරන්න අවශ්‍ය කරන කටයුතු කරලා තිබුණා. ඒ කිසිවක් කරන්න ඉඩ දුන්නේ නැහැ. දැන් පසු කාලෙක උදේගමම්පිල ඇමතිවරයා ඇවිල්ලා ඒ මගේ කැබිනට් පත්‍රිකාවේ තිබිච්ච දේ ගිවිසුම් ගත කරා. හැබැයි අපිට බිස්නස් ප්ලෑන් එකක් තිබ්බා. බිලියන 20ක් අපේ ආයෝජනය වෙනකොට US ඩොලර් 151 නම් අපේ ෂෙයා හෝල්ඩින් එක 149ක් ෂෙයාස් ලබා දෙනකොට කොටස් ලබා දෙනකොට ඉන්දියාවෙන් අවම ඩොලර් මිලියන 19ක්වත් ආයෝජනය කරන්න ඕනේ. ඉතින් ඒ ආයෝජනය සැලසුමක් ඇටියට වෘත්තිමය වශයෙන් කතා කරලා අපිට ඒක ඒ ආයෝජනය වුණා නම් අද මේ රටේ ප්‍රශ්න භාගයක් ඉවරයි. අපි ඩොලර් බිලියන 50ක් විතර තමයි දැනටත් ගෙවන්න තියෙන්නේ. ඉතින් ඒතකොට මේ කාගෙන්වත් අපි ණයට ගන්න එකක්වත් ණයට කන එකක්වත් හිඟා කන එකක්වත් නෙමෙයි ආයෝජනයක්. ඉතින් මේ වගේ දේවල් අපිට කරන්න දුන්නේ නැහැ මේ රටේ කරේ නැහැ. නිකන් එක එක්කෙනාගේ සිත පිනවන්නේ එක එක්කෙනාගේ අරමුණු වෙනුවෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණා හින්දා වෙච්ච විනාශය තමයි අද අපිට මේ தත්ත්වය අත්විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂම ජාත්‍යන්තරයේ කියවෙන කාරණාවක් තමයි මේ ශ්‍රී ලංකාව කියන රට ණය ගැනීම නොවේ ප්‍රශ්න තියෙන්නේ ගත්ත ණය හරියට කළමනාකරණය කරගන්න බැරි වීම. සා අනිත් පැත්තෙන් අධික ලෙස වංචාව, දූෂණය, නාස්තිය, හොරකම් මේව තමයි රට කඩා වැටීමේ හේතු කියලා. ඔබතුමා පසුගිය ආණ්ඩුවේ හිටියා. 69 ලක්ෂක ජනවරමක් සහිත 3/2ක බලයක් සහිත මේ ප්‍රබල ආණ්ඩුවේ ප්‍රබල ජනාධිපතිවරු කරතේ ඔබතුමා හිටියා. ඔබ අපි දකිනවා මාධ්‍යයට ඔබතුමා ප්‍රකාශ කරනවා තමන්ගේ මතය ප්‍රකාශ කරනවා නිරන්තරයෙන් විරෝධය දක්වනවා අපි දැක්ක. ඇයි ආණ්ඩුව ඇතුලේ මේ හඬ නැගීම කරලා ආණ්ඩුව හදාගන්න බැරි වුණේ ඔබතුමාලට? ඒ ජනාධිපතිවරයා කිසි කෙනෙකුට අහුම්කම් දීපු ජනාධිපතිවරයෙක් නෙමෙයි. සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙක් හැටියට හිතලා තේරුම් ගන්නගෙන කටයුතු කරන්න ක්‍රියාත්මක වෙච්ච කෙනෙකුත් නෙමෙයි. ඒ తත්වය තුල අපි මුල ඉඳලම කිව්වා අපිට තේරුණා මේ මම 4 වෙනි වතාවට මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ අපිට දැනෙන හින්දා අපි මුල ඉඳලම කිව්වා. නමුත් කියපු කිසි දෙයක් තුට්ටු දෙයකට ගණන් ගත්තේ නැහැ ඒක. අපි දකිනවා මේ චන්දිම වීරක්කොඩි පන්නේ මන්ත්‍රීවරුන්ට යම් කිසි කැපිල්ලක් තිබුණා. තනතුරු දුන්නේ නැහැ. මොකක්ද දේවතුමාට තිබිච්ච කැපිල්ල? නැතිනම් අපි හරි දේ වෙනුවෙන් පෙනී සිටිනකොට දැන් ජනතාව බලාපොරොත්තු වෙච්ච දැන් ගිය මැතිවරණේ වෙලාවේ රටේම ජනතාව කිව්වනේ මෙන්න මේ සුදුසුකම් තියෙන කණ්ඩායමක් පත් කරන්න කියලා.
Iti mama විශ්වාස කරා ඒ සියලු සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනෙක් හැටියට. නමුත් ඒ ජනාධිපතිවරයා ඒ සුදුසුකම් ජනතාව බලාපොරොත්තු වෙච්ච සුදුසුකම් තියෙන කණ්ඩායම පැත්තකට දාලා ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව ගෝඨාභය රාජපක්ෂ කවදාවත් කැබිනට් එකට පත් කර නොගනී කියලා හිතපු කණ්ඩායම ඉස්සෙල්ලම පත් කරගත්තා. එතන තමයි මූලික ප්‍රශ්නේ ඇති උනේ. ඉතින් අරමුණක් නැතුව රටක ණය ගන්නකොට ඒ ණය යොදවලා රටේ ආර්ථිකය ගොඩනැගෙන්න යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැත්තම් ඒ ණය ගැනීමේ අරමුණ කාගේ හරි සාක්කු තර කිරීමක් නම් ප්‍රධාන අරමුණ ඒ රට ගොඩෙන්න බෑ. ඉතින් දිගින් දිගට දැන් අද බලන්න මේ මොහොතේ සාමාන්‍යයෙන් තෙල් ගේනකොට ප්‍රීමියම් එක 1.56ක් තමයි මං ඉන්න කාලේ තමයි අඩුම ප්‍රීමියම් එකට තෙල් ගෙනාවේ. අද කීයද? අද ප්‍රීමියම් එක ඩොලර් 30ක්. කාකටද මේ බර? මේ ඩොලර් 30 බර වැටෙන්නේ කාටද? මිනිස්සුන්ට. ඒ ඩොලර් 30 රහ වාසිය යන්නේ කාටද? අර තෙල් ගෙන්වන මේ ආණ්ඩුව වටේ ඉන්න කීප දෙනෙක්ට. අද මේ ඇති කරගත්ත තත්ත්වය තුල මුතෝයන් දැනටත් ඒ සිදුවීම සිද්ධ මේ මොහොතේ මං කියන්නේ මේ මොහොතේ මිනිස්සු මෙච්චර පෝලිං වල මැරෙද්දි මේ මොහොතේ ගෑස් ගේනකොට මොකක්ද උනේ 94 දීපයක් ගෙනාවේ කීයටද 94 ගේන්න පුළුවන් එක නීගෝෂියේට් කරලා 104 ගෙනේ මොකක්ද උනේ ඒකින්ද හැම තැනම දූෂණය වංචාව දැක්මක් අරමුණක් නැති ණය ගැනීම හිඳ අද අපි මෙතෙන්ට වැටලා තියෙනවා ඒක පැහැදිලිව කියන්න ඕනේ ඉතින් මේකත් තත්වය තේරුම් අරගන්නේ නැතුව මේවට විසඳුම් නැතුව විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ රට ගොඩ ගැනීම අපහසු වෙනවායි කියන එක අපිට කියන්න වෙනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට පැමිණෙනකොට කිව්වේ මේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා ආකර්ෂණීය සටන් පාඩයක් සහ තේමා පාඩයක් වට පත් වුණා හැබැයි අපි දකිනවා ඔබට ඇතුළු විශේෂ කොට සැලකපු කීප දෙනෙකුත් ඉන්නවා සහ සමහර පිරිසකට කැපිල්ලක් තිබුණා මේ ආණ්ඩුවේ. ඔබ ප්‍රබල අමාත්‍යවරු ගණනාවක් දරපු අමාත්‍යවරෙක් රජයවල් ගණනාවක. ඔබට පැහැදිලි කැපිල්ලක් තියෙනවා කියලා අපි දැක්කා. සමාජීය විදිහට එළියට පේනවා. ඉතින් සමහරු කියනවා මේ ආණ්ඩුව මෙහෙව්වේ ඇමතිවරු කීප දෙනෙක් සහ මේ රාජපක්ෂ පවුල විතරයි කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද? පැහැදිලිව පවුල මේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරේ පවුලක පැවැත්මටනේ. පවුලක පැවැත්ම වෙනුවෙන් නේ මේ පොට්ටුව කියන එක හැදුවේ. ඒක අමුතුවෙන් මේ කියන්න දෙයක් නෙමෙයි. ඉතින් ඒ පවුලට අවනත නැත්තම් පවුල කියන විදියට දන ගහන්නේ නැත්තම් පවුලේ අනාගත වැඩපිළිවෙලට සහයෝගයක් දෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැත්තම් වැරදි දෙයට වැරදි කියන කොන්දක් තියෙනවා. වැරදි දෙයට වැරදි කියන හරි දෙයට හරි කියන කොන්දක් තියෙන කෙනෙක්ට පවුලේ මේ කුලී හේවායක් හැටියට ඉන්න බෑ. කොහෙවත් ඒ தත්ත්වය තුල ක්‍රියාත්මක වීම තුල තමයි පක්ෂෙත් ඉවර කරා පවුලත් ඉවර කරා රටත් ඉවර කරා අපිවත් ඉවර කරන්න හැදුවා අපි නම් දෙයනේ කියලා මිනිස්සු ඉඳ බේරුණා. දැන් අපි දකිනවා මේ එක රටක් එක නීතියක් කියන සංකල්පයත් බොහොම ආකර්ෂණීය වුණානේ. හැබැයි අපි දකිනවා සමාජයේ දැඩි විරෝධය මැද්දේ ජනාධිපති සමාවහිම වෙන එක්තරා විවිධ පුද්ගලයන්ට රටම කතා කරන නීති ආධිපත්‍ය බිඳුවට වැටෙනවා කියලා හිතන තැන් අනන්තවත් පසුගිය කාලේ අපිට දකින්න ලැබුණා. ඔබතුමාලා ඔබතුමා නීතිඥයෙක් වෘත්තිය නීතිඥවරයෙක් මේ පිළිබඳව ඔබතුමාලා ඇතුලේ කතා කරන්නේ නැති බයටද එහෙම නැත්නම් වරප්‍රසාද අහිමි වෙයි කියලා බයටද නෑ නෑ අපිට ලැබිච්ච වරප්‍රසාද තියෙන ජනතාව දීපු වරප්‍රසාදයක් කරන්න වෙන වරප්‍රසාදයක් නෑ හැබැයි අපි කියන්න ඕනේ ටික කිව්වා අපි පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේදීත් කිව්වා උපදේශක කාරක සභාවෙත් කිව්වා මේ අපේ ගෙවල් ඇතුළු රටේ ව්‍යසනයට ප්‍රධාන හේතුවක් තමයි මේ අවශ්‍ය සුදුසුකම් නැති දේශපාලන ලියුමට ඕයි ශිලපත් කිරීම පොලිස් නිලධාරීන් ඒ තැන් වලට දැමීම මම ජනාධිපතිගෙන් මේ උපදේශක කාරක සභාවේ ප්‍රශ්න කරාම ඔළුව වනවන හිටියා එතුම දන්නේ ඔළුව වනන්නේ කියනවා ලියන්නේ විතරයි මේ විසඳුමක් දුන්නේ නැහැ මොකද හිටපු සරත් වීරසේකර ඇමතිවරයාගෙන් මම ඇහුවම එතුම කිව්වා ජනාධිපති එයාට කියලා තියෙන රමේෂ් පතිරණගේ ලියුමට ඕයි ශිලපත් කරන්න කියලා ඉතින් සීආයිලා දක්ෂ නිලධාරී පසය දෙනා ඉන්න පොලිස් ස්ථාන වලට මේ ඊයේ පෙරේදා IP කමිටුවටපත් වෙච්ච උදවිය OIC හැටියට දැම්මා.
ඒ තුල අර වැඩ කරන්න වැඩ බැරි නිලධාරීන් ආයතන වලට පත් වීම තුල විශාල ව්‍යසනයක් රටේ තුන රටේ රූල් ඔෆ් ලෝ එක නැත්තම් නීතිය ආධිපත්‍යය නැත්තම් මේ රටක් ඉස්සරහට ගෙනියන්න බෑ අපි තේරුම් ගන්න ඕන අපි හැම දෙනාටම ඉහලින් නීතිය තියනවා කියන්නේ එහෙම නැතුව මේ ඒ ගැන අවබෝධයක් නැති ජනාධිපතිවරයෙක් කටයුතු කිරීමේ හේතුවක් හැටියට තමයි මේ රටේ මේ තත්ත්වය මේ කෙටි කාලයක් තුර ඇති වුණේ ඔබ කතා කරන නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් අපි දකිනවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට අහෝසි කරලා ඒ සංශෝධනය කරගෙන 20 වන සංශෝධනය අරගෙන එනවා. ඉතින් ඒ ඔස්සේ ස්වාධීන පොලිස් කොමිසම අහෝසි වෙනවා. ඒ ඔබතුමත් අත උස්සනවා. ඔබතුමා හිතන්නේ නැද්ද ඔබතුමා ඇතුළු මේ දැන් ස්වාධීන වෙලා ඉන්න පිරිස ඓතිහාසික වැරද්දක් එදා කරගත්තා කියලා. පැහැදිලිව අපි වැරද්දක් කරගත්තා. හැබැයි එදා ඔබ අපි එදාට ගිහිල්ලා බලන්න මොකද අපි මහජන නියෝජිතය ජනතාවගේ සිතුම් පැතුම් එක්ක ජීවත් වෙන්නේ. එදා පහුගිය ආණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද? තීන්දු ගන්න නැති ජනාධිපති එක පැත්තකට අදිනවා, අගමැති එක පැත්තකට අදිනවා, මිනිස්සුන් තෝරන්නේ වැඩ කරන නායකෙක්, තීන්දු ගන්න නායකෙක් ඒ සඳහා වැඩ පිළිවෙලා. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවේ. ඊට පස්සේ කිව්වා පත් කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂට වැඩ කරන්න බැරි යාට බලේ නැති නිසා. මුළු රටේම කිව්වා ගෝඨාභය දැන් ගෝඨාභය රාජපක්ෂ අර අනවශ්‍ය කට්ටිය කැබිනට් එකට පත් කරන්න සිද්ධ වුණේ අගමැතිවරයා බලවත් ඉන්න කියලා. ගෝඨාභය රාජපක්ෂගේ වැඩ වෙන්නේ නැත්තේ අගමැතිවරයා බලවත් ඉන්න කියලා. මුළු රටේම ඉල්ලීමක් තිබ්බා මෙයාට බලය දෙන්න කියලා. ඉතින් අපිට මහජන නියෝජිත හැටියට කරන්න පුළුවන් දේ අපි හිතුව රයිට් කමක් නැහැ. මිනිස්සුන්ගේ ඉල්ලීම දුන්නා. දුන්නයි කියලා කරපු වැඩකුත් නැහැ. රටට විනාශයක් වුණා හැරෙන්න කිසි දෙයක් උනේ නැහැ. දැන් ඒ හින්දා තමයි අපි කරපු වැරද්දට අපි මේ පාර්ලිමේන්තුව ඇතුළෙම විසඳුමක් ගන්න ඕන හින්දා තමයි දිගින් දිගටම බලපෑම් කරේ 19 ගේන්න කියලා. 19 ගේන්න කියලා අපි කෙටුම්පත් කළා බාර දීපු සංශෝධනයේ විජේදාස රාජපක්ෂ මහත්තයා මන්ත්‍රීවරයෙක් හැටියට බාර දීපු එක එතුම ඇමතිවරයෙක් වෙලා ගෝඨාභය රාජපක්ෂත් එක්ක පාර්ලිමේන්තුවට ආවේ ඒ ජනතා බලාපොරොත්තු වෙන සංශෝධන නැතුව. දැන් අදපත් වෙච්ච ජනාධිපතිතුමා නැවත කියනවා ඒ විසඳුම ලබා දෙනවා කියලා. හැබැයි ඒ අතරේම කතාවක් තියෙනවා. දැන් අවුරුදු දෙකමාරකින් පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. රටේ බහුතරයක් ජනතාවද බලාපොරොත්තුෙන් ඉන්නේ මේ පාර්ලිමේන්තුව ගෙදර යවලා රටට ගැලපෙන පාර්ලිමේන්තුවක් ගේන්න. ඒ සඳහා වූ අවස්ථාව උදා නොවන ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල අවුරුදු දෙකමාරකින් පාවිච්චි කරන්න බැරි වෙන්න අවුරුදු හතරමාරකින් පාවිච්චි කරන්න අවශ්‍ය වන ආකාරයට සංශෝධනයක් කරන්න කියලා අද පොට්ටුවේ යම් කණ්ඩායමක බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් නැවත එතෙන්ට ගියොතින් අද වෙනකොට විශ්වාසය නැති වෙලා තින්නේ පාර්ලිමේන්තුව ගැන. ජනමතේ නියෝජනය වෙන්නේ නැහැ. ජනමතේ නියෝජනය වෙන්නේ නැහැ. මිනිතුර වෛරයක් ඇති වෙලා තියෙනවා මේ තියෙන ප්‍රශ්නත්. ඒ වෛරය ඒ ප්‍රශ්නෙන් එළියට එන්න තියෙන අවස්ථාව හැටියට මිනිස්සු දකින්නේ මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට තියෙන ඉඩකඩක් වැහුවොත් එහෙම අත උස්සලා මිනිස්සු කොතනින් නවතීද කියලා. අපේ ගෙවල් නෙමෙයි අපේ දරුවන්ට පාරේ බහැල යන්නවත් බැරි වෙන මට්ටමකට පත් වේවි. එහෙම තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අත්පි මේ මොහොතේ ඒ කරපු ඓතිහාසික වැරද්ද තේරුම් අරගෙන තවත් වැරද්දක් ඉස්සරහට කරන්නේ නැතුව නිවැරදි ජනතාව බලාපොරොත්තු වෙන දේ ජනතාව බලාපොරොත්තු වෙන දේ කරන්නේ මේ කාටවත් බයට නෙමෙයි. අරගලකාරයෙක් කවුරු හරි ඇවිල්ලා කෑ ගහලා බයට කියනවා නෙමෙයි. සාධාරණ සාධනීය ජනතාව බලාපොරොත්තු වෙන රටේ ඉදිරි ගමනට ප්‍රගමනයට අවශ්‍යයි කියලා හිතන ආකාරයේ වෙනස්කම් අපේ දේශපාලන හෝ පෞද්ගලික මේ අපේ දේ වෙනුවෙන් ලඟු කරන්නේ නැතුව රට වෙනුවෙන් හිතලා තීන්දු ගත යුතුයි කියන එක කියන්නේ. දැන් ඔබතුමාට ස්වයං විවේචනයක් ගත්ත තීන්දු සමහර තීන්දු తీරන සම්බන්ධයෙන්. හැබැයි අපි දකිනවා මාධ්‍ය ඉදිරියේ කතා කරන සමහර මන්ත්‍රීවරු තවමත් කියනවා නෑ අපි වැරද්දක් කරේ නෑ අරගලකරුවන් තමයි වැරද්දක් කළේ කියලා. තාමත් ඔවුන් සූදානම් නෑ ස්වයං විවේචනයකට ඇවිල්ලා අපෙන් වැරද්දක් වුණා කියලා නිහතමානීව පිළිගන්න. මෙහෙමයි අපි මහජ අපිට තේරුම් ගන්න ඕන මම මේ මගේ නීතිඥකම මම ගත්තේ විභාගයක් ලියන්න. හැබැයි මගේ මන්ත්‍රීකම මම ගත්තේ මගේ තියෙන මේ තනි හැකියාවකින් නෙමෙයි. මම මෙතෙන්ට පත් කරේ රටේ ජනතාව. ඉතින් ඒ අපේ පත් කරපු මිනිස්සු හිතන විදිය ට හිතන්න. එයාගේ සතුම් පතුම් තේරුම් අරගෙන කටයුතු කරන්න අපට හැකියාවක් නැත්නම් අපි මේ තනතුරට සුදුසු නැහැ. එච්චරයි කියන්නේ.
දැන් ඔබ අපි දකිනවා මම නිරන්තරයෙන් මතක් කරා වගේ මේ වැඩසටහනේ ඔබ යම්කිසි විවේචනයක් ඔබ මාධ්‍ය ඉදිරියේ කරා මේ රජය යන වැඩපිළිවෙල වැරදි කියලා ඒක අපි පිළිගන්නවා හැබැයි මේ විවේචනයකින් එහාට ගිහිල්ලා ඇයි ඔබතුමාට බැරි වුණේ එදා මේ වැරද්ද දකිද්දිම ඇතුලේ ඉඳලා හදාගන්න බැරි නම් විපක්ෂයේ හෝ ආඩි වෙලා ආණ්ඩුවට දැනෙන්න යමක් කරනවා කියන තීරණයට එන්න බය වුණේ ඇයි ඔබතුමා නෑ අපි වාඩි වුණා අපි ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් විපක්ෂ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා තමයි කටයුතු කරේ මේ මම ඇතුළු කණ්ඩායමක් අපි ඉස්සෙල්ලම විපක්ෂය ඇවිල්ලා වාඩි වෙච්ච කණ්ඩායම අදටත් අපි වාඩි වෙලා ඉන්නේ විපක්ෂේ අදත් අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක්ක ජනාධිපතිවරයාට මේක කිව්වද ප්‍රසිද්ධිය ඔබතුමා කිව්වා ජනාධිපතිවරයා අපි හම්බුණා අපි විපක්ෂයේ වාඩි වෙන්න කියලා තීන්දුව කරාම ජනාධිපතිවරයා එන්න කිව්වා අපි ජනාධිපතිවරයාට කාරණා කිව්වා කිව්වට එතුමාට ඒ පිළිබඳව මේ කිසි තීරණයක් ගත්තෙත් නැහැ කියන්න ඕන ටික මූණට එක්ක අපිට තීරණයක් කතා කරනකොට අර ඔබතුමා කියන ඔය උද්දච්චකමයි මෝඩකමයි මෝඩකමයි දෙක එකතු වෙලා ඉතින් මගේ හැපැත්ටි ටී උදේශ රාජපක්ෂ මහත්තයා එතුමා මට කිව්වා කියලා වැඩකුත් නැහැ මෝඩෙක් කියලා ජේදාස රාජපක්ෂ මහත්තයා එහෙම අපි කියන්න දෙනවා කිව්වා අපි මේ මෙතන විතරක් හරි ගෙදර මුළු මුළු වල හරි පාරේ ගාන කියන එකක් නෙමෙයි කියන්න ඕන දෙය අපි ලැබිච්ච අවස්ථාවේ කියලා තිනවා මේ ඔය සිස්ටම් චේන්ජ් එකක් කරන කිව්වනේ මට දෙපාරයි ජනාධිපතිවරයා හම්බුනේ ඔය අන්තිම පාරට අමතරව මේ മന്ത്രിවරේ කැටියට මේ වගේ කරුණු පැහැදිලි ඒ දෙපාරම මම කිව්වා මේ කස්ටම් එකට එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකට මේ ඉන්ලන්ඩ් රෙවෙනියු එකට ඔටෝමේට් කරන සිස්ටම් එකක් හදලා ඒ වැඩපිළිවෙල පටන් ගන්න කියලා. මොකද මේ ලංකාවේ තියෙන සල්ලි ටික මේ සිස්ටම් දාන එකට මුල් ආරම්භය එතනින් කරන්න. ඇයි මේවා කරන්නේ නැත්තේ කියලා. ඔයා එතුමත් ලියාගත්තා. එතුමගේ ලේකමුත් ලියාගත්තා. එතුමගේ පෞද්ගලික ලේකමුත් ලියාගත්තා. එච්චර තමයි. එච්චරයි. මොකද ඊට පස්සේ දවසේ ඇවිල්ලා ඇහුවත් දැන් මේ ගෝඨාභය රාජපක්ෂ කියන ප්‍රබල ජනවරමක් සහිතව පත් වෙච්ච ජනාධිපතිවරයාට බැරි වෙච්ච දේ පාර්ලිමේන්තුවෙන් තෝරාපත් වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන්න පුළුවන් වේද? ගෝඨාභය රාජපක්ෂත් එක්ක සංසන්දනය කරනකොට පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ බුද්ධියක් තියෙන දැනුමක් තේරුමක් තියෙන කෙනෙක්. එතුමට කරන්න ඕන නම් කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂට කරන්න ඕනකම තිබුණත් කරන්න බෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන්නේ විනිවිද පෙනෙන ආකාරයට එක එක්කෙනාගේ වෙන්ට උල්පන්දම් දෙන්නේ නැතුව එක එක පවුල්වල කුලී හේවායක් වෙන්නේ නැතුව රට ගැන හිතලා නිවැරදි දේ කාගෙන්වත් පිළිගන්න හිතන්නේ නැතුව ඒ කටයුතු ඒ විදිහට කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇත්තටම කරන්න හැකියාව තියෙන කෙනෙක්. අපි සාකච්ඡාව අවසානටත් ළඟා වෙලා තියෙනවා ලබන පාර තන්දිම වීරක් පොඩි මොන ලාංඡනය යටතේ මොන පක්ෂයෙන් තරඟ වදීද? මේමයි තරඟ වදිනවා නම් තරඟ වදින්නේ මේ රටට විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙන දූෂිතයන් නොවන යම්කිසි අධ්‍යාපනයක් තියෙන යම්කිසි පළපුරුද්දක් තියෙන යම් වැඩක් කරලා තියෙන වැඩක් කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා හදන සන්ධානකින් කියන එක පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නැත්නම් පැහැදිලිව පොට්ටු වෙන්න නෙමෙයි. පොට්ටුව කියන එක මේ රටට ගෙනාපු පොඩි විනයක්. ඒ වගේ පවුල් ආරක්ෂකවත් තිබෙනවා පොට්ටුව ලාංඡනයෙන් තරඟ වැදෙනවා. පැහැදිලිවම අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරාධනා කරාම අපි එතුමා කෙරෙහි තියෙන විශ්වාසයෙන් තමයි මේ පොට්ටුවට ආවේ. අපිට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට ඒ තිබිච්ච ආකාරයටම කටයුතු කරනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා තිබිච්ච ඒ සංස්කෘතිය කිසිදු ආකාරයකින් තිබුණේ නැහැ. පොහොට්ටුව කියන එකට අඩුමතරමේ මේ මධ්‍යම කාරක සභාවක්වත් නැහැ. ඒකේ ඉන්නේ තනතුරු වල පවුල කීප දෙනා. ඒගොල්ලෝ ගෙදර කෑම මේසේ තීන්දු ගත්තම අනිත් අය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක පක්ෂයෙන් නෙමෙයි. ඔබතුමා මෙලකවතයි පොහොට්ටුවෙන් තරගව දෙන බලාපොරොත්තුවක් නැහැ. කිසිදු ආකාරයක. ඡන්දයකට යන බයක් තියෙනවද ඔබතුමාට? මගේ නම් කිසිදු බයක් නැහැ. පසුගිය සිද්ධාමයත් එක්ක? නැහැ මගේ නම් මම ජනතාව වෙනුවෙන් මම මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ආකාරයට දේශපාලනය කරපු කෙනෙක්. මට දීපු හැම තනතුරක්ම කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්න ඒ තනතුරේ ඉඳගෙන වැඩක් කරා කියලා එළියට ගිහිපු දවසේ සහ අද වෙනකන් කියන්න පුළුවන් විදියට මම වැඩ කරලා තිනවා. මට කිසිම චෝදනාවක් අඩුමතරමේ මේ නඩුවක් නේ පොලිසියක පැමිණිල්ලක්වත් මට එරෙහිව දාලා නැහැ. ඒකින්ද ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට මගේ වගකීම මම ඉටු කරලා තිනවා. ඕනම වෙලාවක ඡන්දෙකට යන්න මම සූදානම්. ජනතාවට එපා කියපු දවසට ගෙදරට වෙලා මගේ වැඩක් බලාගෙන ඉන්නත් මම සූදානම්. ඔබ එහෙම අතරින්න මේකේ පෙරේතකමක් ඇත්තෙත් නැහැ. මට මගේ රස්සාව තියෙනවා. මේ මම නීතිඥයෙක් හැටියට මේ නීතිපති දෙපාර්තමේන්තුවේ රස්සාව අතහැරලා මේ දේශපාලනයට ආවේ.
දැන් අවුරුදු 20 ගානක මගේ පළපුරුද්දක් තියෙනවා අදටත් මම උසාවිය යනවා මේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉතින් මගේ නීතිමය කටයුතු කරගෙන මට මගේ මේ වගාවක් කරගෙන ඉන්න පුළුවන් මං ප්‍රශ්නයක් අහන ඔබතුමාගෙන් මට කෙටි පිළිතුරක් ලබා දෙන්න ඔබතුමා හිටපු බලශක්තිය මාත්‍යවරයා අද රටේම තෙල් පෝලිම් අපිට දකින්න තියෙනවා තෙල් හිගයක් බරපතල විදිහට මේ ප්‍රශ්නය විසඳෙයිද විසඳන්න පුළුවන්ද විසඳෙන දවසක් කාලයක් පේන තෙක් මානකවත් තියෙනවද විසඳෙන්නේ සල්ලි ලැබිච්ච දවසට ඩොලර් ලැබිච්ච දවසට දැන් ඩොලර් ලැබෙන විදියක් ගැනනේ ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව විතරයි අපිට මෙතෙක් උදව් කරලා තියෙන්නේ දැන් ඉන්දියාවත් එක්කත් අර්බුදයක් ඇවිල්ලා තිනවා චීන නැවක් හම්බන්තොට පැමිණීම සම්බන්ධව ඉන්දියාව ඒ පිළිබඳව කුමන ආකාරයට ප්‍රතිචාර දක්වයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ IMF එකෙන් තමයි ඉතුරු අපේ පාසුකම් ටික ලබා ගන්න තියෙන්නේ. එතකන් ඒ යන ගමනේදී අපට කවුරු උදව් කරයිද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද අපි දැක්කා මේ අර වෘත්තීය සමිති මේ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමත් එක්ක මම දැන් මේ අද දවල් වෙනකොට මම දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානියා ඒ පිළිබඳ කලස්සල්ල පළ කරලා පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ ආකාරයට හැසිරෙන්න ගත්තොත් එහෙම IMF එක පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒකයි මේ ජනාධිපතිවරයාට කරන්න මේ බුද්ධිය සහ දැනුම සහ අවබෝධය සහ මේ අවශ්‍ය කරන එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක් ඇටින මේ වගේ වලවල් වලට රට වට්ටන්නේ නැතුව හරි මාර්ගයට අරගෙන කරොත් ඉන් කඩිනමෙන් තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, පොර ප්‍රශ්නේ, බෙහෙත් ප්‍රශ්නේ සහ රටේ ප්‍රශ්නේ විසඳන්න හැකියාව ලැබේ. හැබැයි අනවශ්‍ය දේ දැන් අද කවුරු කාගේ ඕනකමකට කරාද දන්නේ නැහැ. ඕනම නැති වැඩක් නේ මේ වෙලාවේ. ඉතින් ඒ වගේ දේවල් නැති ප්‍රශ්න මේ නැති නයි කරේ එල්ලගන්නේ නැතුව කටයුතු කරොත් මං හිතන්නේ අපිට ඉස්සරහක් තියේවි. අපිට අපි තේරුම් ගන්න ඕන නොබැදි රටක් හැටියට. චීනය අපේදී අපිට චීනෙත් ඕන ඉන්දියාවත් ඕන ඇමරිකාවත් ඕන යුරෝපෙත් ඕන මේ සියලු රටවල් අපට අවශ්‍ය අපි කාගේවත් ඉත්තෙක් වෙලා අනිත් රටට ගහනවයි කියලා හිතුවොතින් අපට ඉදිරියක් නැහැ කියන එක තේරුම් ගන්න. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපත් සමගින් මේ සාකච්ඡාවට එකතු වුණාට. අලුත් ආණ්ඩුවේ කැබිනට් එකට එකතු වෙන්නේ කවද්ද? ආරාධනාවක් තියෙනවද? නෑ අපිට විවිධ ආරාධනා ලැබුණා. හැබැයි ඉතින් මම පැහැදිලිවම කියපුව එකක් තමයි දැන් මේ මොහොතේ මේ ජනාධිපතිතුමා අව්‍යාජවම මේ ආණ්ඩුවකට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා නම් එතුමාට මේ මෙනකට ගත්ත තීන්දුවත් කීපයක් හකුල ගන්න වෙනවා. එහෙමනම් එතුමාට තිබුණේ ඉස්සෙල්ලම අගමැතිවරයා පත් කිරීමේදී ආණ්ඩු පක්ෂ මේ සියලු පක්ෂ නායකයන් කැඳවලා ඒ අයගේ කැමැත්තෙන් පත් වෙන අගමැතිවරේ පත් කරගන්න. නමුත් එහෙම කරන්නේ නැතුව පොහොට්ටුවේ බොහෝ විට බැසිල් රාජපක්ෂගේ නම් කිරීම අගමැති කරා. සමහර විට සර්වපාක්ෂික කණ්ඩායමක් හම්බුනාමත් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ නමම යෝජනා වෙන්න තිබුණා. එතුමාගේ වරද්දක් නෙමෙයි. නමුත් කරේ එහෙම නෙමෙයි. ඊට පස්සේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ උගත් බුද්ධිමත් ස්වාධීන කණ්ඩායම් වෘත්තිකයන් තමන් ජනාධිපතිවරයාගේ උපදේශකයන් කරගනි කියලා. නමුත් ජනාධිපතිවරයා වටේ හිටපු ගෙදර හැම වෙලේම ඉන්න මේ නිදල කාමරයට යන්නේ කට්ටිය තමයි පත් කරගත්තේ. ඊට පස්සේ තමන්ට ලැබුණ රටේ මිනිස්සු හිටුවා අවස්ථාව දෙන්න පිට කට්ටියකට එන්න මේ තනතුර මොකද മന്ത്രി පාර්ලිමේන්තුවට. ඉතින් එතුමාට තිබුණා පාර්ලිමේන්තු එතුමාගේ අසුන දුන්න නම් අරගලයට එහෙම නැත්නම් වෘත්තිකයන්ට එළියේ ඉන්න ඔබ තෝරගත් එක්කෙනෙක් මගේ මං වෙනුවෙන් එවන්න පොට්ටුවෙන් තව 5-6 දෙනෙක් ඉල්ල ගන්න කියලා කිව්වා නම් මේ පිළිබඳ අව්‍යාජත්වය අවංකභාවය උත්සාහය දැනෙනවා. නමුත් ඒක දැනුනේ නැහැ. එතුමාගේ හොඳ මිත්‍රෙක් ගෙනල්ලා පත් කරගත්තා. ඉතින් ඒ වගේ දැන් ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ඇතුළු කණ්ඩායම මිනිස්සු කිව්වේ දූෂිතයන් නොවන වංචනිකයන් නොවන කට්ටිය පත් කරගන්න කියලා. ඔය දැනට ඉන්නෙත් එහෙම කට්ටිය වටේ. දැන් පත් කරලා තියෙන්නේ කවුද කියලා බලන්න. එහෙන් ලයිස්තුවක් දුන්නා මෙතන පත්. ඉතින් එහෙම කරාම පුළුවන්ද? දැන් ආයි කියනවා මේ අවුරුදු දෙකමාර හතරමාර කරන්න යනවා කියලා. ඉතින් එහෙම වෙනකොට අපිට වලටයි පණින්න කියලාද කියන්නේ? අපලාපරත්වයක් නැද්ද පුතේ? නෑ ඒ තත් මේ සියල්ල අකුල ගන්නවා නම් විනිවිද පෙරන ආකාරයට රට වෙනුවෙන් හිතලා අපි ඊගාටන්දී නොදුන්නත් කම දිනන්නේ නැතුව මෙන්න මට්ටමට අරගෙන අමාරු තීන්දුව ගන්න වෙනවා. දැන් මේ රටේ
මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක වගේ ඒවා ඉස්සෙල්ලම මේ ආණ්ඩුවේ තියාගන්න බෑ. ප්ලේන් එකක් දැකපත් දැකපු නැති මිනිසුත් ඒකේ බර දරනවා. ප්ලේ ශ්‍රී ලංකා මම මේ ළඟදී දැනගත්තේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ සේවකයනේ සේවකගේ පවුල් වල කට්ටියටත් නොමිලේ දෙනවලු ටිකට්. මේ පාඩුවට යන අතර. ඉතින් ඒව බෑනේ. ඊට පස්සේ අනිකුත් ඒ වගේ ආයතන අපි විදුලි බල මණ්ඩලයට මොකද්ද කරන්නේ? ජල සම්පාදන මණ්ඩලයට මොකද්ද කරන්නේ? පෙට්‍රෝලියම් එක ලාභ ගන්න විදිහට කටයුතු කරන්නේ. මේවා ප්‍රතිවිකගතකරණය කරන්න මේ විශාල අභියෝගාත්මක තීන්දුවලට එන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අපි කැමති ඒව රට වෙනුවෙන් කරන්න. හැබැයි කාගේවත් සාක්කුවට සල්ලි පුරව ගන්න, කාගේවත් දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න, කාගේවත් ගෝලියෝ කණ්ඩායමකට මේ අපි නිකන් බයිට් එක වෙන්නේ ඒවට අපි සූදානම්. මේ අවශ්‍ය වෙනස්කම් ටික වෙනවා නම් ඔබ සූදානම් රට වෙනුවෙන් ඔය කියන්නේ. පැහැදිලිවම සූදානම්. හැබැයි ඒකයි කිව්වේ කොන්දේසි සහිතව අපිට ඕන රට. ඒ වෙනුවෙන් තමයි නැත්නම් අපි රස්සාවල් දාලා අපිට වෙන වැඩ කරන්න තියෙද්දි අපිට මේ හැමදාම මේවා ඉන්න ආසාවකුත් නැහැ. අපිට හයිය තියෙන කාලේ කරන්න පුළුවන් තරම් කාලේ අපිට කරන්නත් ආසාව තියෙනවා. ඒ කියන්නේ අපි රස්සාවල් දාලා දේශපාලනය කරන්න ආවේ. ඒ හින්දා කිසිම අකමැත්තක් නැහැ. හැබැයි ආයෙත් ගේ ගිනි තියාගෙන වැඩ කරන්න බෑ. බෑ. ගේ මගේ ගේ නම් ගිනි තිබ්බත් කමන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ අපේ අම්මට ඉන්න තැනක් නැති වෙච්ච එක ගැන. මට නම් කොහේ හරි කාගේ හරි ගෙදරක හරි ඉන්න පුළුවන්. මට ඒක මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ අර අපේ ඉතිහාසයේ අපේ අර කුඩා කාලේ අපේ මතක සටහන් අපේ අම්මයි තාත්තයි හදපු තැන ඒව නැති කරගෙ ඒක මං හිතන්නේ වෙලාවකට අපිට සංවේදී වෙන්න සිදු වෙනවා. නමුත් මම හැම දිනටම අනුකම්පා කරනවා. මොකද මේ අනුකම්පා කරන්න වෙලා තින්නේ මේ ගිනි තැබීමට යොමු වුණේ අපි ඇතුළු රට කරවන්නපත් වෙච්ච හැම දිනාගෙම අතින් සිදු වෙච්ච යම් යම් අතපසු වීම වැරදි නිසා කියන එක අපි පිළිගන්න සිද්ධ වෙලා තියෙන හින්දා. නයි FM political hub අද සාකච්ඡා කළේ අපේ රටේ රජයන් ගණනාවක ප්‍රබල අමාත්‍යදුරයන් රසක් දැරූ වරක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක දුරේ දැරූ වසර ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත වර්තමානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සමග බොහොම ස්තුතියි. නයි FM political hub වෙනුවෙන් දායකත්වයේ සාකච්ඡාවට ලබා දුන්නායි බොරයි. බොහොම ස්තුතියි.